මන් දමිතා පවුල් දෙකකට අයිති දරුවෙක්. අයිති වුණත් මාව දෝතිම බාර ගන්න නම් කාගේවත් ලොකු කැමැත්තක් තිබුණේ නෑ වගේම අකමැත්තක් තිබුණෙත් නෑ. මං පොඩි කාලේ හිටපු පවුලේ මට හිටියේ නංගිලා දෙන්නෙක් විතරයි. මං හිතාගෙන හිටියේ ඒ ඉන්නේ මගේම අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි කියලා. ඒත් සාමාන්‍ය වයසට එද්දී තමයි මං දැනගත්තේ ඒ ඉන්නේ මගේම තාත්තා නොවෙන විත්තිය. නංගිලා දෙන්නත් එක්ක බලද්දී පොඩි කාලේ ඉඳලම ගෙදරින් මට වෙනස්කම් තිබුණා. ඒත් මං ඒව ගණන් ගත්තේ නෑ. මං ඉගෙනීමට දක්ෂයි. පහ වසරේ ශිෂ්‍යත්වය පාස් වෙලා තමයි මට ටවුන් එකේ ලොකු ඉස්කෝලයකට යන්න ලැබුණේ. එහෙම යන්න පුළුවන් වුණෙත් මං යන්න ඕනේ කියලා අඬපු නිසායි. හැබැයි මගේම තාත්තා නොවුණත් ඒ තාත්තා මට අහුම්කම් දුන්නා. අම්මගෙන් තමයි වෙනස්කම් වැඩිපුර වුණේ. ඒත් කාලෙත් එක්කම මං ඒවට හුරු වුණා. එයාලා කරන කියන දේවල් මං ඒ තරම් ගණන් නොගෙන මගේ පාඩුවේ මං ඉගෙන ගත්තා. මගේ යාළුවන්ගේ එයාලගේ අම්මලා අතරේ තිබුණ බැඳීම දැක්කහම මට ඇත්තටම පුදුම දුකක් දැනුනේ. දවසක් අපේ ඉස්කෝලේ තිබුණා අම්මා හරි තාත්තා හරි ගෙන්නලා දරුවොත් එක්ක මූණට මූණ වාඩි කරවලා දෙමව්පියන්ගේ ගුණ හාමුදුරුවෝ කෙනෙක් විසින් කියන ආගමික වැඩසටහනක්. එදා අම්මත් ඒකට ආවා. ඒ වැඩසටහන මෙහෙවපු හාමුදුරුවෝ ඒ දේවල් කියපු විදියට කිසිම කෙනෙකුට නොවඩා ඉන්න බැරි වුණා. මටත් අම්මගෙන එදා ඇති වුණේ ලොකු ආදරයක්. එයා මට වෙනස්කම් කළත් මේ මගේ අම්මානි කියලා දැනුණාම මට එයා ගැන තිබුණ ආදරේ වැඩි වුණා. මං එදා හිතාගත්තා මං එයා ගැන ආපහු තරහක් ඇති කරගන්නේ නැහැයි කියලා. දවස් ගෙවිලා ගියත් අම්මගේ ගතිගුණවල නම් අඩුවක් උනේ නැහැ. නංගිලා දෙන්නටම එයාලගේ හැම උපන්දිනයකදීම ගවුම් මහලා දීලා එයාලා වෙනුවෙන් එදාට කිරිබතක් ගෙදර හැදුනත් මගේ උපන්දිනයක් එහෙම ගෙවිච්ච දවසක් කවදාකවත් මගේ ජීවිත කාලේ තිබුණේ නැහැ. අම්මා ගැන තරහක් නැති වුණත් මං හරිම දුකෙන් හිටියේ. එක දවසක් මට අම්මගේ තාත්තගේ කතාවක් ඇහුණා. ඒකේ කියවෙන්නේ මං ගැන කියලා තේරුණ නිසා මං හොරෙන් එයාලගේ කතාව අහගෙන හිටියා. එතකොට තාත්තා කියනවා ඇහුණා ඔයා ඒ ළමයාට වෙනස්කම් කරන්න එපා. එයාත් ඔයාගේම කුසින් වදාගත්ත දරුවෙක් නේ කියලා. ඒක ඇහුණාම මට තිබුණ කුතුහලය තවත් වැඩි වුණා. මං තවත් ටිකක් ලඟ වෙලා අහගෙන හිටියේ අම්මා කියන දේ මට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුණ නිසා. එතකොට මම අම්මා කිව්වා මට අර මිනිහා මතක් වෙද්දී මේක ගැනත් වෛරයක් ඇති වෙන්නේ කියලා. ඒක ඇහුවාම මගේ කකුල් පණ නැති වෙගෙන යනවා වගේ මට දැනුනේ. ලොකුන් දෙන්න වගේම මේකවත් ඌටම බාර දුන්න නම් මට හිත නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා එයා කිව්වේ මගේ හුස්ම නතර වෙන්න වගේදී. මං එහෙමම කාමරයට ගිහින් පැය ගාණක් කල්පනා කළේ මේ කතාවේ තේරුම මොකද්ද කියලා. ඒ ගැන අම්මගෙන් අහගන්න නම් මගේ හිත දුන්නේම නැහැ. ඒ නිසා මං හිතුවා තාත්තගෙන් ඇහුවොත් මට ඇත්ත දැනගන්න පුළුවන් වෙයි කියලා. ඉස්කෝලේ මගේ යාළුවෝ අපි 6 දෙනෙක් හිටියා. හැමෝම එකටම හිටපු හොඳම යාළුවෝ. මං එදා ඉස්කෝලේ ගිහින් උන් එක කී ඇඬුවේ මගේම සහෝදරයින්ට කියනවා වගේ. උන් හැමෝම එකතු වෙලා මගේ හිත හැදෙන්න සෑහෙන දේවල් කිව්වා. මට ඕන උනේ අම්මට මාත් එක්ක තියෙන මේ තරහ මොකද්ද කියලා දැනගන්න විතරයි. යාළුවෝ හැමෝම කිව්වේ තාත්තගෙන් අහන්න කියලා. ඒ විදියට දවසක් අම්මා ගෙදර නැති වෙලාවක එදා රෑ ඇහුණු කතාව ගැන මං තාත්තගෙන් ඇහුවා. මුලින් එයා මට හරියට උත්තර නොදුන්නත් පස්සේ ඇත්ත විස්තරේ කිව්වා. අපේ අම්මා ඒ තාත්තව කසාද බඳින්න කලින් කසාද බඳලා හිටපු කෙනෙක්. එයාට මට වඩා වැඩිමල් තව පිරිමි දරුවෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. මාව හම්බෙන්නේ ඉද්දි තමයි එයා රණ්ඩු වෙලා මේ තාත්තත් එක්ක ඇවිත් තියෙන්නේ. ඒ කතාවෙන් මට හොඳටම අවබෝධ වුණා වැරදි අපේ අම්මා මිස ඒ තාත්තා නෙවෙයි කියන එක. මොකද අම්මා තමයි එයාගේ කසාද මිනිහා ඉඳද්දිත් වෙන හොර සම්බන්ධකමක් පවත්ලා තියෙන්නේ. ඒක අහුවෙලා තමයි එයාලා දෙන්නා නිතර රණ්ඩුසරුවල් වෙලා තියෙන්නේ. අනිත් එක තාත්තා කියපු විදියට තාමත් මගේ ඇත්ත තාත්තා ගෙවන්නේ තනිකර ජීවිතයක් එයාගේ දරුවෝ දෙන්නවත් බලාගෙන. ඒ කතාව ඇහුවාම මට අම්මා ගැන දැනුනේ කලකිරීමක්. මං තාත්තගෙන් ඉල්ලා හිටියා මට මගේ ඇත්ත තාත්තවයි අයියලා දෙන්නවයි මුණ ගැස්සන්න කියලා. ඒත් එයා කිව්වේ එයාලත් එක්ක හිටපු විදියටම ඉන්න දැන් ඕවා හොයන්න යන්න ඕනේ නැහැයි කියලා. මාත් ඒක ටිකක් පිළිගත්තා. මොකද තාත්තයි අයියලා දෙන්නයි දැන් මොන තත්වයක ඉන්නවද කියලා මං දන්නේ නැති නිසා. කාලේ ගෙවුනේ ඒ ප්‍රශ්නත් එක්කමයි. ඒ ගැන නිතරම හිතලා අන්තිමට ඉගෙනීමට තිබුණු උනන්දුවත් මගේ අඩු වෙලා ගියා. ඒත් මං ඉස්කෝලේ නොයා හිටියේ නෑ. මොකද මට පොඩි හරි සැනසීමකට තිබුණේ මගේ යාළුවෝ ළඟදී විතරයි. කොහොම හරි එක දවසක් මාව හොයාගෙන ඉස්කෝලේට පිරිමි කෙනෙක් ඇවිත් තිබුණා අවුරුදු 25ක 26ක විතර. මං කලින් දැකලා නොතිබුණ කෙනෙක් කියා. ඒත් ඉස්කෝලේට කියලා තිබුණේ එයා මගේ අයියා කියලා. හැබැයි ඒක ඕනම කෙනෙකුට පිළිගන්න පුළුවන්. මොකද එයාගේ මගේ රූපේ ටිකක් එක සමාන නිසා. එදා ඒ විදියට මාව හොයාගෙන ඇවිත් තිබුණේ මගේ ලොකු අයියා. ඒ වෙලේ ටිකක් කතා කරලා එයා ගියේ ආපහු ඉස්කෝලේ ආරුණාම ඇවිත් මාව හම්බෙනවා කියලා පොරොන්දු වෙලා. ඒ වගේම එයා ආවා. ගොඩක් විස්තරත් මට කිව්වා. තාත්තා එයයි කියපු දේවල් එක සමාන වුණා. එදා අයියා කිව්වා එයාලා තුන්දෙනා ළඟට එන්න කියලා. අම්මා ළඟ තිබුණාට වඩා එයා ළඟ කරුණාවක් ආදරයක් මට එවිලි දැනුණා. මං එයාට පොරොන්දු වුණා එයාලත් එක්ක ජීවත් වෙන්න මං එනවා කියලා. එදා ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි මං ඒ ගැන කිව්වහම අම්මා තරහෙන් පිපුරුවා. ඵලයන් කියලාම තමයි එයා මට කිව්වේ. තාත්තා නම් කිව්වේ ඔයා ගෑනු දරුවෙක්, ඔයාට එහි ආරක්ෂාව මදි, ඒක නිසා ඔයා මෙහෙ නතර වෙන්න කියලා. ඒත් ආරක්ෂාවකට වඩා මට එදා වැදගත් වුණේ ආදරයක්. අනික අම්මා කැමති වුණේ මං එයාගෙන් ඈතට යනවට. ඒ හැමදේම ගැන හිතලා මං තාත්තයි අයියලා දෙන්නයි ළඟට ගියා. ගෙදර තිබුණට වඩා ලොකු නිදහසක් මෙහි තිබුණේ. තාත්තට වඩා අයියලා දෙන්න තමයි මට ආදරේ වුණේ. අයියලාගේ යාළුවෝ නිතරම එහි ආවා ගියා. හැමෝම පිරිමි. ගෑනු පුලුටකට හිටියේ මං විතරයි. අයියලාගේ වයස කොල්ල වගේම පොඩි පොඩි ගැටවුත් ගොඩාක් නිතරම මෙහි ආවා ගියා. හරිම ඕපන් තැනක්. කිසිම කෙනෙකුට පෞද්ගලිකත්වයක් කියලා දෙයක් එහෙ තිබුණෙම නැහැ. උයලා තිබ්බහම කැමති කෙනෙක් බෙදාගෙන කනවා. එපා කියන්නවත් කන්න කියන්නවත් කිසිම කෙනෙකුට ඕන කමක් තිබුණේ නැහැ. ටික දවසක් යනකොට මාත් නිකන් මේ පරිසරයට හුරු වුණා. ඒ කොල්ලන්ගේ ගානටම මාත් වැටුණා. පොඩි වුණොත් හැමෝම මගේ යාළුවා වුණා. උඹ බම්බුලන් කියලා තමයි කතා කළෙත්. මගේ ජීවිතෙත් සෙල්ලක්කාරකමට වැටුනේ මටත් නොදැනීමයි. ඉස්කෝලේ ගමනත් අඩපණ වීගෙන යද්දී මගේ යාළුවෝ පස් දෙනා ආව මාව හොයාගෙන. උන් කිව්වේ අපි හැමෝටම වඩා උඹ ඉගෙනීමේ දක්ෂයි, ඇයි මේ පිසු නටන්නේ ඉස්කෝලේ වරෙන් කියලා. උන්ට මං හා කියලා කිව්වත් ඉස්කෝලේ ගමන සම්පූර්ණයෙන්ම නතර වුණේ මගේ ජීවිතේට සිද්ධ වුණ මහා කාලකණ්ණි සිද්ධියක් නිසා. එදා ගෙදර අයියලවත් තාත්තවත් හිටියේ නෑ. අයියාගේ යාළුවෝ දෙන්නෙක් විතරයි මාත් එක්ක හිටියේ. වෙනදාට වඩා වෙනස් විදියක් එයාලගෙන් මං දැක්කේ. ඒත් ඉතින් මං ඒව ගණන් ගත්තේ නෑ. මොකද එයාලා වෙනදටත් නිතරම වගේ අපේ ගෙදර ඉන්න අය. දවල්ට උයලා ටිකක් ඇඳේ හාන්සි වෙලා හිටියේ ඇඟේට තිබුණ මහන්සියෙන් ඉඳා. ඒ දෙන්නම ආවා මගේ කාමරයට. ඇවිත් කිව්වා මොකද මේ නිදි නැගිටිනවකෝ කියලා. අනේ බෑ මහන්සිය උයලා තියෙන්නේ බඩගිනි නම් කන්න කියලා මං අනිත් පැත්තට හැරුණා. ඊට පස්සේ එක්කෙනෙක් ඇඳේ ඉඳගෙන මාව තුරුල් කරගත්තේ මං නොහිතපු විදියට. මං ටිකක් දඟලලා එයාගේ පැත්තට හැරුණාම එයා මා වින්බි මගෙත් හැංගීම ඇවිස්සෙන විදියට. ඒ වෙලාවේ මට මොනා වුණාද කියලා හිතා ගන්න බැරි වුණා. අවසානයේ සිද්ධ වුණේ එයාලා දෙන්නත් එක්කම මං එදා එකට හිටපු එක. එදා මං එයාලට වැඳලා කිව්වා අයියලට නම් මේ ගැන කියන්න එපා කියලා. එයාලා පොරොන්දු වුණා නොකියන්න. ඒත් එදා ඉඳන් සිද්ධ වුණේ එයාලා කියන කෙනේ විදියට මට එයාලගේ ආශාවන් ඉෂ්ට කරන්න. එයාලගේ හොඳම යාළුවෝ කීප දෙනෙකුටත් මං ගැන කියලා. ගෙදර කවුරුවත් නැති වෙනකන් ඉඳලා දෙතුන් දෙනෙක්ම එකපාර එනවා ගෙදර. එදාට මං එයාලගේ හැමෝගෙම කැමැත්ත ඉෂ්ට කරන්න ඕන. වෙලාවකට හිතෙනවා මොන කර්මයක්ද මම මේ කරගත්තේ කියලා. එදා නංගිලාගේ තාත්තා කිව්ව කතාව මට දැන් හැම වෙලාවෙම මතක් වෙනවා. එයා කිව්වා මෙහි ආරක්ෂාවක් නැහැ, ඒක නිසා මට යන්න එපා කියලා. ඒත් එදා මං ඒ කතාව ඇහුවේ නැහැ. දැන් මං ජීවිතේම අපායක් කරගෙන විඳවනවා. තාත්තයි අයියලා දෙන්නයි නම් පව්. එයාලා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එයාලා හිතන්නේ මෙහෙ නෙවුන් හැම එකම මටත් සලකන්නේ උන්ගම සහෝදරයෙකුට වගේ කියලා. ඒත් උන්ට එහෙම එකක් නෑ. උන්ට මාව උන්ගේ තවත් එක ගොදුරක් විතරයි. තව කොච්චර කාලයක් මම මේ පෞකාර ජීවිතය ගෙවන්නද කියලා මට හිතා ගන්නවත් බෑ. මගේ අම්මා එදා මටත් එයාගේ දරුවෙකුට වගේ සැලකුවා නම් කවදාවත් මම මේ පෞකාර ජීවිතයට හුරු වෙන්නේ නැති වෙයි. වරද කළේ එයා. ඒකට දඬුවම් විඳින්නේ මං. ඒ ගැන හිතනකොට නම් මට අම්මා ගැන දැනෙන්නේ පුදුමාකාර තරහක්.